මේ තක්කඩිකමක් රට ඉස්සරහා කරන්න මේ ආණ්ඩුව විශේෂම දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව මම මෙතුම් මෙදුම්ව දෙන්නගෙන් අහනවා වාහන පර්මිට් එක ගත්තේ නැද්ද දැන් අරගෙන ඉවරයි ආයෙ දෙන්න බෑ කොහොමත් මෙයාට වාහන පර්මිට් එකයි දෙන්නේ ඒක දැන් අරගෙන ඉවරයි දැන් මෙයාල රට ඉස්සරහා කියනවා මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නැහැ කියලා දැන් මේක මහා මේ රටේ ජනතාවම හිතන්නේ මේ කවුරු කියලා හිතන්නේ මෙයාලා දැන් අර කිව්වා ජනතාව මේ බුද්ධිමත් නැහැ මේ මන්ත්‍රීවරුන්ට ටිකක් බුද්ධිමත්ව කතා කරන්න ඕන කියලා එහෙම අගෞරව කරන්න එපා රටේ ජනතාව ඒ කියන්නේ බඩු මිල දන්න කඩේට යන මේ රටේ ආර්ථිකය ගැන දන්න මිනිස්සු තමයි අර කතා කරේ. මුජිබර් රහමන් මන්තුමාට ඡන්දේ දීපු මිනිස්සු තමයි අර කතා කරන්නේ. නෑ නෑ මන්තුමා වැරදි. මම අගෞරව කරන්න එපා. ඔබතුමාට ඔබතුමා අගෞරව කරන්න නෑ ඔබතුමා ඇවිල්ලා මම කියපු දේ වෙනස් කරන්න එපා. මේ දේශ නගරෝ නේ මෙහා වඳුරු කරලයක්. මේ පොඩි ඔබතුමාගේ කතාවෙන් තේරුණා දැන් මෝඩකම කියන එක තියෙනවා. ගරු මන්තුමා. හැබැයි මෝඩකම මන්ත්‍රීතුමා ප්‍රදර්ශනය කරන්න එපා මේ රූපවාහිනී මාධ්‍යකට. දැන් මේ අර්බුදයකට අපි රට ජාතියක් වශයෙන් මේ ලෝකයේත් එක්ක අපි ගිහිල්ලා තියෙන්නේ. ජාතිය නෙමෙයි දැන් මේ ආණ්ඩුව. ඔයාලා දැන් මේ ජාතිය නෙමෙයි මේ මේ වෙලාවේ ඔබතුමා මේ 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 රැවුල ගිනි අරන් තියන එක නිකන් සුරුට්ටුපත්තු කරන බාලු උත්සාහය. හොඳ හොඳ හොඳ. අපි විග්‍රහ ප්‍රශ්න අහනවා. හොඳ හොඳ. අපි හරි ඔබතුමා මගේ වෙලාව. හොඳ ඔබතුමා කාලෙ ගම. මට ප්‍රශ්න අහන්න. දැන් මෙයා කියනවා මේ මේ ලදරු අපි ලදරුවෝනේ. මේ මහදැන මුත්තල එක්සත් ජාතික පක්ෂේ. මෙයා කියනවා ඩොලරය පහුගිය කාලේ දිගින් දිගට වැට්ටුවා. ඔයා දන්නවද? දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න. 1948 ඉඳලා 77 වෙනකන් ඩොලරේ කීයද? කියද රුපියල් 7යි එක්සත් ජාතික පක්ෂය ඇහෙල එක රැයකින් ඩොලරේ කීයද රුපියල් 14යි මතකයිද මතකයිද කොහොද උත්තර නැහැ නේද අවුරුදු 29කට මේ රටේ ඩොලර් රුපියල් වැටුනේ ඩොලරයකට ගෙවෙ රුපියල් 7යි 1948 ඉඳලා 1977 වෙනකන් අවුරුදු 29යි ගණන් හදාගන්න තමුන්නාසේ දන්නවා රුපියල් 7යි ආර්ථිකයක් ප්‍රසාරණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇහෙල එක රැයින් රුපියල් 14යි එක රැයින් ආර්ථිකයක් ප්‍රසාරණය වුණා කියන එක තමුන්නාසේ දන්නවා අන්න මෝඩ කතාව ඒක නේ නේද මේක ප්‍රසාරණය වෙන වට්ටම රුපියල් 300ට දැන් හොඳයිද එහෙම මෝඩ කතාව කියන්නේ රූපවාහිනිය ඉස්සරහා දැන්වත් දැන් කවුද මේ රටේ මෝඩ කියලා තේරෙනවනේ දැන් කියනවා එක වැට්ටුව හින්දා ආර්ථිකය ප්‍රසාරණය වුණා එහෙනම් වට්ටම කොහෙද 300 දක්වා මේක මේ මොනවද මේ කතා කරන්නේ දැන් මේ අපේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා කියනවා මේ ලෝකේ රටවල් ටිකක් කියලා හැම රටකටම සාපේක්ෂව මේක වැඩලා තියෙනවා. ඔබතුමා හිතන්නේ මේ ලෝකේ චීනයට ලංකාව සමාන කරන්න පුළුවන්ද? දැන් මෙයා කියනවා මේ චීනෙත් මුදල් ආව ප්‍රමාණය වෙලා තියෙනවා. ඉන්දියාවෙත් ආව ප්‍රමාණය වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවෙත් ආව ප්‍රමාණය වෙලා තියෙනවා. මං කියන්නේ මේව සංසන්දනය කරන්න පුළුවන් රටක්ද මේ? අපි කොතනද ඉන්නේ? සංසන්දනය කරන්න පුළුවන් රටවල් කියන්නේ කොතනද? අපි කොතනද ඉන්නේ? ඉන්දියාව කොතනද? දැන් ඔබතුමා අපි සංසන්දනය කරන්න පුළුවන් රටවල් කියන්නකෝ. ඉන්දියාව මණිපුර සාරිය හදනවා. බජාජ් බයිසිකල් හදනවා. පියාජෝ 3 wheel හදනවා. ටාටා බස් හදනවා. ගුවන් යානා හදනවා. ඊට පස්සේ ගත්තාම මේ 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 නැව් හදනවා. ඉන්දියාව මොකද හදන්නේ නැත්තේ කියන්නේ? චීනෙ මොකද හදන්නේ නැත්තේ කියන්නේ? ඕස්ට්‍රේලියාව මොකද හදන්නේ නැත්තේ කියන්නේ? ලංකාව මොකද හදන්නේ කියන්නේ? මේ වල සංසාධන එකද? එයාලා කියන්නේ මේ ඊකෙත් 6.5 5 4 වැටිලා. වැටිලා. දැන් මොකද ලංකාවේ හදන්නේ ඔබලෝ? මොන බිබික්කමක්වත් හදන්නේ නැහැ. ඒකට සංසාධනය කරන්න බෑ ඉන්දියාව වැටිල්ල. ඉන්දියාව මේ 6.5 යාලට අල්ලගන්න පුළුවන්. චීනෙට අල්ලගන්න පුළුවන්. ලෝකේ මහා දෙවැන්ත රටවල් අපිට අල්ලගන්න බැරි හින්දා තමයි මේ දෛනිකව පෙට්‍රල් මිල යන්නේ. ඉන්ධන මිල යන්නේ. බුදුමාට මම කියනවා ඉන්ධන මිල වැඩි වෙන්නේ හැටි හැමදාම. මේක කල්පනා කරලා බලන්න. හැම මාසෙම මෙහෙම වැඩි වෙන්නේ කොහොමද කියලා. දැන් මේ පෙට්‍රල් මිල වැඩි වෙන්නේ ලෝක වෙළඳ පොලේ හරි ට්‍රම්ප්ගේ මොන හරි එකක් නෙමෙයි. මේ ආණ්ඩුව බදු ගහන ඇතිපදම නෙමෙයි කියන්නේ. මේ තියෙන්නේ මේ බදු ගහන හැටි. කල්පනා කර බලන්න. පෙට්‍රල් ලීටරේ මේ මේ මම නෙවෙයි කියන්නේ. පාර්ලිමේන්තුවට දීපු උත්තරයක් මේ. 2017 12 වෙනි මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවට දෙනවා පෙට්‍රල් ලීටරයකට ගහන බදු ප්‍රමාණය. රුපියල් 100ක පෙට්‍රල් ගහුවොත් 49ක් බදු තියෙනවා. මේක ට්‍රම්ප්ගේ වැරද්දක්ද? ට්‍රම්ප්ගේ වැරද්දක්ද? ඔබතුමා කියන්නේ බදු ගහන්න එපා කියලාද? මේ බදු ගහනවා ඔනේ ඔබතුමා කියන්නේ නම් ආනන්දකෝම දුවන්නේ ඉතින් බදු ගහන්න නැතුව දැන් මේ 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 මෙහෙම බදු ගහනවා සීමිතව ඔබතුමා කියන්නේ ඉතින් බදු ගහන එකත් වැරදිද ඒක රුපියල් 100ක් දානකොට රීලෝඩ් එක රුපියල් 49ක් බදු ගහන්න නැතුව දුවන්න ඕනේ එහෙම බදු ගහන රටක් කොහෙද කියන්නේ ඔබතුමාලා කියනකො ඔබතුමාගේ විසඳුම මොකද්ද කියලා මේ මෙහෙම බදු ගහලා මොකද්ද ඔයාලා කරන්නේ නෑ ඔබතුමා කියන්නකො ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඔබතුමාලා මොකද්ද කරන්නේ මේ මේ රටේ ආර්ථිකය ගැන මම කියන්නම් මෙන්න අපි කියන්නකො ඔබතුමා පැහැදිලි කරලා දෙන්නකො අපි දන්නේ නෑනේ මේ 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 තියෙන ජාමර මෙන්න මේ මහා මේක පොඩක් අල්ලන්න මේ මහා බැංකු වාර්තාවේ මේ 46 වෙනි පිටුව 2017 මේකේ කියනවා ලංකාවට වී විතරක් ගෙනෙත් තියෙනවා මිලියන 300.9ක් මේ තියෙන මිලියන 300.9ක් මිලියන 300.9ක් කියන්නේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා රුපියල් වලින් කීයද කෝටි 4800ක් මිලියන කීයද 49000ක් ලක්ෂ කීයද දළ වශයෙන් ගත්තොත් ලක්ෂ 500000ක් නොබුතුමාල්ලා පිට රටින් හාල් ගේනවා මේ රටට ලක්ෂ 500000ක මං කියන්නේ පෙට්‍රල් ගේන කමක් නැහැ බස් ගේන කමක් නැහැ ඉන්ධන ගේන කමක් නැහැ බත් කන මිනිහෙක් මේ රටේ පාලකෙක් නම්
කෝටි 500,000ක හාල් පිටරටින් ගේනවද? ආ මේ රටේ ගොවිය කතා කරලා මම කියන්නේ මේ උදාහරණයක් කියන්න. මේ රටේ ගොවියන්ට කතා කරලා කියනවා ලක්ෂ 500,000ක පිටරටින් ගේන්න වෙලා තියෙනවා. මේවට ඩොලර් පිටරටට යන්නේ. ඒකින්ද මේ රටේ ගොවිය 500,000ක් ගෙනල්ලා කියමු. එක ගොවියෙකුට දෙනවා අපි ලක්ෂයක්. කන් එකට ලක්ෂයක් දෙනවා. මේ රටේ ගොවියෙකුට කන් එකට ලක්ෂයක් දුන්නොත් මේ රටේ පුරන් වෙච්ච කුඹුරක් දකින්න හම්බ වෙයිද? පොඩයි මං කියනකම් බාධා කරන්න එපා. කියන්නේ ඉස්සලා බාධා කරන්න යන්න මේ වර්ෂාව පහුගිය අවුරුදු 3 කොහොමද හසුරුනේ කියලා. ඒක බාධා කරන්න තුනිනකො මේ වැදගත් සාකච්ඡා පටන් ගන්න. නතුනාට වර්ෂාව ගැන කියන්න. මොලේ නැත්තම් මේක අහගන්න මේ රටේ ජනතාවට වැදගත්. ගොවිතැන් කරන්නේ ජලය තියෙන්න එපා. ආ ජලය තියෙන තමයි පෙරදිග රජවරු වැව් 32000ක් හැදුවා. පායන කාලේ එක වැවක් හදුවද ඔයාලා? ඒ 32000. ජනතාව වැඩි කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපිට බලය තියෙන කාලේ වැව් 10000ක් හදන වැඩේ ගිනව යන්නේ ඒකට. වෙන මොකක්වත් නෙමෙයි. රජුරු හදපු වැව් ටික තිබුණා. බැඳපු වැව් රාජ්‍යයක් තිබුණා. වැව් 32000ක් තිබුණා. ඒ වෙලෙන් දැන් ධාර්තාව ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මොනවද මේ කතා කරන්නේ? ඒවත් ඒවා පුරවලා තියාගෙන හදලා මහවැලි වික්ටෝරියා රන්දෙනිගල රන්ටබේ මේ ජලාශය කරලා තියෙනවා. දැන් මේ යාම් ඔය මේ සියලු ජලාශය අපි ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් අහන්න. හොඳයි. බොරුනේ කියන්නේ මේ. නැමෙ මහ බාදලා. මොනවද මේ කියන්නේ? ඉතින් ওই මගුල් ඔක්කොම හදලා මේ තුන් මේ කෝටි 400,000 දෙන්නේ හාල්ගේ. ඈ? ওই මගුල් ඔක්කොම හදලා මේ කෝටි 400,000 දෙන්නේ හාල්ගේ. දැන් පුරා කිර ගන්න ඉන්නේ. හොඳයි මන්තුවා. වැස්සනා කියලා කියන්නේ. තුෂාර මන්තුවා. අපි ඔව් ඔබතුමා කතා කාලේ ගමු. ඉතින් නැති කොට හාල් දෙන්න බැරි නම් ආණ්ඩුව මොන හත්තිරවකටද අපි? මොකද්ද මේ කියන්නේ? ඈ? වැස්සනා තුන හාල් දෙන්න බැහැ. ඇමරිකාවේ ඩොලරයක් දැක්කොත් අපිට කන්න දෙන්න බෑ. ඔයාලා මොකටද ඉන්නේ? 103,000 වාහන ගන්න මොකටද රණේ මහත්තයා? පඩි වැඩි කරගන්න ඔයාලට වාහන දෙනවා 107 වාහන දෙනවා පඩි වැඩි කරගන්න තව 102ක් නිකන් දෙනවා රණිල්ට වාහන 103,000 දෙනවා කොහෙන්ද පඩි වැඩි වෙලා නැහැ පඩි වැඩි වෙලා නැහැ මන්තු ඒක නෑ නෑ මේ වගේ ප්‍රකාශයක් කරනවා නම් මෙතන පිළිතුරක් දෙන්න ඕන නෑ මන්තු කොහෙන්ද 107 වාහන දෙන්න ඔයාලට 102ක් දෙන්න දාණ්ඩුවෙන් මීහරක් නාඹේ කිසරහට පැන්නට පස්සේ මට ඇති වෙන අසිරුතාවය බලන්න. මම කියන්නේ මම වැදගත් ගමනක් කියන හැදී පැන්න එකපාරට මීහරක් නාඹේ පැන්නට පස්සේ මුළු වැඩේම ඉවරයි නේද? ඔබතුමා පොඩ්ඩක් ඉන්න කලබලනෝ ඉන්නකෝ මේ ගාන කියන්නේ. එතකොට මං කියන්නේ කෝටි මං කියන්නේ ලක්ෂ 500,000 එක ගොවියෙකුට ලක්ෂ ගාන දුන්නොත් ඡාමව මේ රටේ ගොවි පවුල් 500,000කට දෙන්න පුළුවන් ලක්ෂ ගාන. 500,000කට. අන්න එතකොට මේ ගොවිය 500,000 මේ රටේ අර පුරන් වෙච්ච හැම තැනම එනකොට අපි පොඩි කාලේ ඡාමර ගම්මල මේ පුරන් වෙච්ච කුඹුරු තිබුණේ නැහැ. හැබැයි දැන් යන තැන දකුණ දකුණ තැන පාළුයි. කුඹුරන් වෙච්ච පුරුබ ඔබතුමා ඕන තරම් දකින්න කුණෑකල ප්‍රදේශයේ. එතකොට එක ගොවියෙකුට ලක්ෂයක් හම්බ වෙනවා නම් ගොවිය 500,000කට දෙන්න පුළුවන්. තන 500,000 පටන් ගන්නවා අන්න වැඩ කරන්න කුඹුරු ටික හදාගන්න. ඇයි ගොවියෙකුට මා කන්නේකට ලක්ෂයක් කියන්නේ පොඩි ගානක්ද? පාඩු වෙන්නේ නැහනේ. එතකොට ගොවිය 500,000ක් වැඩ කරනකොට මේ ඒ ප්‍රදේශිනව දරුවෝ වැඩ කරනවා. ඊට පස්සේ දැන් ට්‍රැක්ටරේ ගෙදර තියාගෙන ඉන්න ඉන්දුනේ මන්ත්‍රීතුමා වැඩ නැහැ. හැබැයි දැන් ගොවි බිම් 500,000 පටන් ගන්නකොට මොකද වෙන්නේ? ට්‍රැක්ටර අඩු ගානේ ලක්ෂයකට වැඩ හම්බ වෙනවා. අන්න එතකොට ට්‍රැක්ටරේ ඒ අයිටි කාර්යය ලීසින් එකක් ගෙවාගෙන තමන්ගේ ට්‍රැක්ටරේ නඩත්තු කරගෙන ඒ පවුල නඩත්තු වෙනවා ලක්ෂයක්. ඊට පස්සේ දැන් කම්මලේ මොකද වෙලා තියෙන්නේ? කම්මලේ වැඩ නැහැ. හැබැයි ට්‍රැක්ටරේ කුඹුරට දැම්මොත් මොකද වෙන්නේ? කුඹුරේ ට්‍රැක්ටරේ කැඩෙනවා. කැන්නට පස්සේ යන කම්මලට වැඩ තියෙනවා. හන්දිය ලේත් මැෂින් එක තියාගෙන මල්ලි දැන් හුල්ල හුල්ල ඉන්නේ. හැබැයි දැන් මොකද වෙන්නේ? ට්‍රැක්ටරේ දැම්මට පස්සේ ට්‍රැක්ටරේ කැන්නට පස්සේ නගුල කැන්නට පස්සේ උදැල්ල කැන්නට පස්සේ යන්න ඕන ලේත් මැෂින් එකට මහල් ගන්න. අන්න ලේත් මැෂින් එක වැඩ කරනවා. ඔබතුමාලගේ සිළුමිණ පත්‍රයේ තුන ගිය මාසෙ ඉස්සෙල්ලා මාසේ ලංකාවේ වීමෝල් 6000ක් වැහිලා. ඇයි පිටරටින් හාල් ගේනකොට ලංකාවේ වීමෝල් ඕනේ නැහනේ. වීමෝල් 6000ක් වැහිලා. එක වීමෝලක ඔබතුමා හිතන්න 15ක් වැඩ කරා කියලා. පාලයක් කරගෙන රැකියා ලක්ෂ්‍ය අන්න රැකියා දෙන හැටි අන්න රැකියා දෙන හැටි රැකියා දෙන හැටි එහෙම රැකියා ලක්ෂයක් දෙන්න පුළුවන් එහෙම රැකියා ලක්ෂයක්. එතකොට බලන්නකෝ ගොවි පවුල් 500,000ක් වැඩ, ට්‍රැක්ටර් ලක්ෂයක් වැඩ, කම්මල් 50,000ක් වැඩ, ලේත් මැෂින් 75,000ක් වැඩ, ඊට පස්සේ වැහිච්ච වීමෝල් 6,000ක් වැඩ, ඒවායේ ලක්ෂයක් වැඩ. දැන් හොඳ නැද්ද? සුද්දට ගිහපු කෝටි 5000ක් ඉතිරි. හොඳ නැද්ද? මේක කරන්න බැරිද? ඇයි අල ටික ගේන්? ඇයි ලුණු ටික ගේන්? ඇයි මිරිස් ටික ගේන්? ඇයි පළතුරු ටික ගේන්? ඇයි වතුර ගේන්? ඇයි සරුංගල් ගේන්? කල්පනා කරලා බලන්න මේව හදන්න බැරිද කියලා. ඇයි මේව හදන්න බැරි ලංකාවේ? මොනවද අපි හදන්නේ? ඒ නිසා ඕක ඔම ඉන්දියාවට බැලලා හිටියට මෙහෙට වැඩක් නැහැ.
ඇමරිකාවහම තමයි ඕක තමයි ධනවිශ්ව ක්‍රමයේ හැටි. අපි ඉතිහාසයේ කොහොිට වඩා විග්‍රහ කරලා කිව්වා ඇමරිකාවට හෙම්බිරිසාව හැදිනකොට ලංකාවට නියුමෝනියා හැදෙනවා කියලා විජේවීර සහෝදරයෝ කිව්වේ. ඕවා අපි උට කලින් දැක්කා. ඒ නිසා ඇමරිකාවට බැලලා වැඩක් නැහැ. ඇමරිකාව යාළගේ වැඩේ බලාගනි. අපි බලා ගන්න ඕන අපේ වැඩේ. මොකක්ද දැන් ඔයාලා බලා ගන්න වැඩේ? ඔයාලා බදු ගහනවා, දඩ ගහනවා, ඉඩන්ටික විකුණනවා. මේ අවසාන කාලේ පරිච්ඡේදයක්. දැන් ඔබතුමාලා ඔබතුමා කතා කරා රජයේ ආදායම අඩු වුණා. දැන් රජයේ ආදායමක් තිබුණා නම් ඔබතුමාට පුළුවන් මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඔබතුමාලා 2001 ගෙහිලා වොක්ෂෝල් වීදියේ තිබිච්ච රක්ෂණ සමාගම ආණ්ඩුවට කෝටි ගණනාවක් ආදායම ආපු රක්ෂණ සමාගම කියලා දුන්නේ. දීපු ගණන් මම කියනවා කෝටි 605යි. වොක්ෂෝල් එකේ ස්ට්‍රීට් එකේ පර්චේස් එකක් දුන්නේ රුපියල් 7000යි. රුපියල් 7000යි. අන්න එහෙම විකුණන්නේ. හරි ජයවර්ධන තමන්ගේ යාළුවට විකුණනා. රාජ්‍යත සේනාරත්න ඇවිල්ලා ඉඩම් ඇමති කාලේ බද්දගම පිළකොඩ වත්ත අක්කර 700ක් තේ අක්කරේ දුන්නේ රුපියල් 469ට. අදටත් ඒක පුද්ගලිකාසිත ගන්න. මුළු ගාලු දිස්ත්‍රික්කෙම හදාගන්න පුළුවන් අක්කර 700ක තිබිච්ච දෙවන්ත වතුයාය. එක්සත් ජාතික පක්ෂයේ 2001 ඇවිල්ලා තමන්ගේ හිතමිතුරු රවි වෙත්තසිංහට දුන්නා 469 තේ අක්කරේ. 469 තේ අක්කරේ. අදත් කරන්නේ ඒක. එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා ගාල්ලේ අපේ තිබිච්ච පළාත් සභා බිල්ඩින් එක අවුරුදු 99කට වික්කා. මේක දුන්නේ කාටද කිව්වේ නැහැ. තාම දන්නේ නැහැ මම ගාලින්ද. මම චම්පික රණවකර ඇමතිවගෙන් ඇහුවා. වජිර ඇමතුමාගෙන් ඇහුවා. කාටද මේක දුන්නේ? කොහොමද දුන්නේ? කවුද ගත්තේ? මොකක්වත් නැහැ. ඇමතිගොරු කෝටි ගණන් ගහගෙන දුන්නා. මමයි අගිල්ලදු කොල්ල කියනවා වජිර ඇමතුමාලට මේක සල්ලි ගත්තා. මම කිව්වා. සම්බන්ධිකරණමට කිව්වා. ඔයාලා අපිට කියන්නේ තාම කියන්නේ නැහැ. කාටද දුන්නේ? කොහොමද දුන්නේ? මොකද්ද දුන්නේ කියන්නේ නැහැ. අවුරුදු 99කට වික්කා. අම්මලා අප්පගේ බූදලි වගේ මෙහෙම කරන්න එපා. මහා පොළොවේ කුණම් කරන්න එපා. ඔයාලා හින්දා තමයි මේ ටික උනේ. වාණි සංස්ථාව තිබ්බ වික්කා, පෙහෙකම් මල් ටික තිබුණ වික්කා, සීගන කම් මල් ටික තිබුණ වික්කා. දැන් මොකක්වත් නැහැ. දැන් ණය අරන් කනවා. මහා පොළොවේ කුණ තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ රටේ ජනතාවට දැන් තියෙන ප්‍රශ්නය. දැන් රටේ ජනතාව තේරුම් ගන්න ඕන. ওই කතා කරපු විදිහටම දැන් තේරුම් ගන්න ඕන. මේ දෙකම ඇහිලා දිගින් දිගටම කරේ මේ විනාශය. මේකෙන් ගලව ගන්න නම් අනිවාර්යෙන් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. මම තුන්වෙනි වටේ කියන්නම් නිෂ්පාදන ආර්ථිකය නැතුවත් මේ ප්‍රශ්න බේර ගන්න හැටි මම තුන්වෙනි වටේ කියන්නම්.